සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ සුන්දර මොහොතේදී සුදු ස්වාමින් වහන්සේ තුල නැවතත් මට මෙන්න මෙහෙම දෙයක් මතක් වෙනවා. නත්තල් සමය. ඉතින් ඒක නිසාම සුදු ජුවම්තුමා අර පාළු කරේට ගිහිල්ලා ඒ කතා කරන ඒ අත්දැකීම හරහා ඊට පස්සේ උන්වහන්සේ කියන මනස්ථාපනය වෙන්න කියලා. ඉතින් අපි ඒ ගැන මේ පහුගිය කාල පරිච්ඡේදය තුළ මේ කාල පරිච්ඡේදය තුළ ඒ ගැනත් කතා බහ කරනවා. ඉතින් ඒ වගේම උන්වහන්සේ හරි ලස්සන දෙයක් කියනවා සුදු ජුවම්තුමා. සමිඳුන්ගේ මාවත පිළිවෙල කරන්න එතුමන් හට ඇදි නැත් ඇද නැති මාවත් සාදන්නේ පාළු කරේ මොරගහලා මොරගහලා කියනවා. සමිඳුන්ගේ මාවත පිළිවෙල කරන්න එතුමන් හට ඇද නැති මාවත් සාදන්න. එතුමන් හට ඇද නැති මාවත් සාදන්න. අපි දන්නවා ඇද නැති සාමාන්‍ය පාරක යනකොට අපි දන්නවා පාර කෙලීම තියෙන තැන්වල සමහරලාවට මම ඒක අත්දැක්කා. ඔය අබුඩා පීටු බයි වගේ රටවල් වලට ගිය මෝ ඒ අවස්ථාවේදී මම දැක්කා පාරවල් එක දිගට තියෙනවා. වංගු කියන නාමයක් නැහැ, පේන්න නැහැ. දිගට පාරවල් තියෙන දැක්කම ඇතක්ම ගානක් පේනවා. ඉතින් අපිට අපේ පුංචි රටේ වගේ ලස්සන අත්දැකීම් ගොඩාක් නැහැ. හයිවේ එකකට ගියොත් යස් හයිවේ එකකදී අපිට ඈත බලාගෙන යන්න පුළුවන්. ඉතින් නැත්තම් අපිට ගොඩාක් වෙලාවට තියෙන්නේ කැරකි 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 යන පාරවල් තමයි ගොඩක් තියෙන්නේ. ඈත පාරවල් කීපයක් තියෙනවා. ඉතින් අපේ ඒ නයින් එකේ වගේම පාරවල් කීපයක් තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට අපිට වංගු සහිත පාරවල් අපේ හරියට තියෙනවා. ඉතින් මේ අපේ ජීවිතයේ වංගු ගැන දැන් මේ කතා කරන්නේ. ඇද නැති මාවතක් අපේ ජීවිතය තුළ ඇති කරගන්නට කියලා. කෙලින් බලනකොට පාර කෙලින් තියෙනවා හොඳට පැහැදිලිව පේනවා. අන්න ඒ වගේ අපේ ජීවිතයේදී කවුරු හරි බලනකොට ඒ පුද්ගලයාට මගේ ජීවිතය විනිවිද පේනවද? මගේ ජීවිතය කෙලින් පේනවද? එහෙමත් නැත්නම් අනිත් පුද්ගලයන්ට මාව පේන්නේ වංගු 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 තියෙන පාරක් වගේ ස්වභාවයක්ද මගේ ජීවිතය තුළ අනිත් අයට පේන්නේ? ඉතින් ඒක නිසා අද දවසේදී අපි නැවත වතාවක් පොඩ්ඩක් කල්පනා කරලා බලමු. ස්වාමින් වහන්සේ ජීවම අපිව ඇත්තර අපිව ස්වාමින් වහන්සේ මේ ලෝකෙට ඉපැද්දේ උන්වහන්සේගේ ස්වභාවය අනුව උන්වහන්සේව ජීවත් කරන උන්වහන්සේ අපි තුලයි. ඉතින් ඒ වගේම දිව්‍ය සප්‍රසාදය ලබා ගන්න මොහොතක් පාසා අපි මේ අත්දැකීම අලුත් වැඩියා කර ගන්නවා. සුදු ස්වාමින් වහන්සේගේ ටැබනකල්ලයක් අපි උන්වහන්සේ විද්‍යාමාන කරන තවත් පුද්ගලෙක් අපි. ඉතින් එහෙමනම් අපේ ජීවිතය එහෙමනම් හරියට පැහැදිලි ඇද නැති හදවතේ සිතුවිලි වල පැහැදිලි කමක් අනිත් අයට විද්‍යාමාන විය යුතුයි. ගොඩක් වෙලාවට අපි හැංගෙන්නේ, අපි නිහඬ වෙන්නේ අපේ ජීවිතේ අඩුපාඩුකම් එළියට එනකොට. අපි ඈත් වෙන්නේ ජීවිතේ අඩුපාඩුකම් එළියට එනකොට. ඒ පුද්ගලයන්ට මුහුණ දෙන්න කැමති නැති කන්වර්සේෂන් එකක් ගෙනියන්න කැමති නැතුව අපි නිහඬ වෙන්න යන්නේ අපේ ජීවිතයේ තියෙන ඒ අඩුපාඩුකම් එළියට එනකොට. අනිත් කෙනාගේ අත්දැකීමයි මගේ අත්දැකීමයි හමු නොවන මොහොතවල් වලදී. ඉතින් එහෙමනම් අපි හැමෝගෙම ජීවිතයට හරියන ෆ්ලෑෂ් ලයිට් එකක් එකතු මෙල්ල ඇවිල්ලාක් කියලා ආලෝකය මේ ආලෝ ෆ්ලෑෂ් ලයිට් එකක් ගහපු හොඳට දිගටම අපිට පේනවනේ. හොඳට අපිට පේනවා පාර පැහැදිලිව පේනවා. අන්න ඒ ආකාරයට අපේ හදවතට අපේ මනසට අපේ ආත්මයට හොඳ ෆ්ලෑෂ් ලයිට් එකක් පැදිලා කෙලින්ම පාර බලාගෙන යන්න පුළුවන් විදිහට වගේ මගේ ජීවිතෙත් ඒ කෙලින් බව ඇති වෙන්නද කියලා ඍජු තීරණ ගන්නට පුළුවන් බව මෙන්න මේ බව දේවත්වය තුළින් එන මේ බව අපි තුළ ඇති වෙලා අපි තුළ දේවත්වය විද්‍යාමාන වෙලා ලෝකෙට ප්‍රකාශ වෙන්නද කියලා ප්‍රාර්ථනා කරමු අපි හැමෝම වෙනුවෙන්. ඔබට ජයම ජය. ජේසුගෙන් පිහිටයි.